Eල්ිට මැතිවරණ වරුණා පහළුවයි පහළුවයි පාර්ලිමිතුවත් එහෙමයිද පාලිමිොත් එහෙවෙන්න ඉට තියෙනවා ඇයි නැත්තේ මේකනෙ දැන් චන්දය ඉවර වෙලා සතිකිහිපැයි එතකට ඔවුන් බලාපරත්තුුණේ විශාල ප්‍රතිශතයකින් මේක ජයක්‍රහණය කර ඒ බපපුරත්තු ඔහුන්ට ස්ටුුණේ නෑ හරි ඉතින් මේ පරත් සීර පණහකන්නඩ බැරි වුණා මේ ජනතතතුමාගේ කන්ටහ ඒක ලොකු පනිවිඩයක් මංහිතන්නේ මුළු රටටම තියෙනවාගන්න ඔවුන්ගේ ජයක්‍රහණ නිකන් පල්ල හ දැමවාගේදනැ ඔවුන්ට මහමතිව සම්‍ය ජනාධපතිවරණය ලැබික්ෂ ප්‍රති සය ලැබු නෑන අඩුුණා ඔ ඔබ තුමාලාගේ චන්ත සංකයාවටමමුකතුල ඒකති අම්දධියකට අඩුවෙලා තියෙන නමුත් ම කියන්න තරන්නේ මේ ම කියන්නේ ඔවුන්ට සීගට පණහා ලබාගැනීම තුනෙන් දෙකන්නේ කතා කරන්න තුනෙන් දෙකක්ත්යහා තීර මණහක්කත් ඇවිල නෑ නිතක විපක්ෂ ක්කමණ්ඩාම එකරති බාම සිර පනහට වඩා වැඩි ති ඔබ මගින් ඇහවේ ඒකැන් ඒකද මගේ පිළිතුර ඔ ගගේයක් දෙන පල්ලිමෙන්තුරත්ේද එක සි හතු දාගන්න බරිවකි ොදව කිය එ සිද හතුන හදාගන්න පුරුවන්වෙති කියලා මං අපි එක සිද හතුන හතාකරන්න අපපුත්සාරන හරි එතකොට ඒකන අප චන්ද ිතරි පත්වලා තියෙන් එතකොට ඕන් එම ෙවේ මා ලොකුවට කිිුවන ුනෙන්දක නවා මාලිමාවලින් පුරෝණ පාලිමේතු ඒවා ඉතින් විකට කතා ඒ වෙන දේ වලන්නේ මේ මොකද මේකෙන් යමක් අපිට පේනවා ඒ තමයි ඔවුන් බලාපොරොත්වෙච්ච මහා විශාල යෝධ ජැවන්ත සුනාමයක් ඒ පත්තර ගිහිලා නෑ අන්නෙත් නෑ ඇතවශයෙන්ම අපි දැන් මේ ප්‍රදේශය කිිල්ක ශරිිමාන් ජතුමාත්යක අපි මේ ප්‍රදේශය මේ මහරකම් ප්‍රදේශය කතාය කනොකට අපිට ඇහෙන දෙයක් තමයි ඔ අර වෛරයට තන්ද දුන්න හැල දැන්ගේ වෛරය ඉවරයි දෑ දැංවයිර දීලා ඉවරයි අනඩු කුමාර ජනායපත්තුමා හොරුල්ලන්න ඉදිරිපත් වෙලා තියනවා මොකද හොරු පන්නන්න දුන්නේ. අපේ අත්කම උත්සල ඇතුමාට සීයට සීක සහයෝගයක් මේකර දෙනවා. හොරුවල්ලන්න. හරි හැ එතරින් හාට තියෙන්නේ ආර්ථකයක ගොඩ නකන එක. ඒක මේ අන විදිට කිසිසේත් ප කරන්න පුළුවන් කෙලාබපු විශවාසකන්න මිනිස්සුන්ට ඒක තේනවා.ඒ ඒක අටත් ඒක තේරෙනවා ඉතින් ඒනිසා. බලමුක ජනතාව බුද්ධිමත් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය චන්දය මේ පාවිච්චි කර කව දරරි චන්ති තියීම දවසටැ අඩුමකාාන චන්ද ීම දවසටත් මේ කට්ටිය හරියට වැ තීරණය කළ නෑකල තමයි අප ඇහෙන දහතරෙන තියන්න ැරිි තත් ද ච දම තමයි වන්න. නැ මේ වෙති ඇමරිකාවෙන් සංචාරකයට ඉෙකුත් කර නිවදෙන ඇත එක් ඔබතුමාක්නයට මේ ආර්ථිකයටත් බලපෑමක් වෙනවාදකි. මේමයි ඕක ටිකස් සංකීර්ණ ප්‍රශ්නයක් හොඳේ මොකද මදද පෙරදිග වෙන සිදුවීම් මීට පස්සේ හමාස්ක ඊසයිල් එකයි වෙච්ච සිදුවීම් ඔය ඔක්කොමත් එක්ක තම අපි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ මනස යොමු කරන්නඩ ඕනේ දැන් ඇයි ට්‍රවල් බෝනිිං එකත් දුන්නේ කියනක පිළිබඳව ප්‍රශ්න ඇහෙනවා මොකද ඇතවශයෙන්ම ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන්න කලින් රජයත් මේ රජයත් ක්‍රියාත්මක වනා නං ඇයි ට්‍රවල් ෝනිිග එක ඉදිරිපත් කෙරෙ. එතකොට ඒක හරියට කමිනිකේට් පෙලා තිබූ නැද්දඇමරිකාවට හෙමත් නැත්තං එමරිකාව තමන් තනිතීරණයක් ගත්තාද ඔවුන්ගේ සහ ඉසල් ජාතිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, මේ ට්‍රවල් ෝනිිං එක දාණ්ඩ කියලා මංහිතන්නේ ඔවන් දාළතිපිච්ච ෝනිං එක ඉස්රායිල් කට්ියයට එතනින් අයින්වැඩ කියලා මෙතන ජාත්‍යන්තරව ඊස්රාලය සහ මැද පෙරදික තියෙන ගැටුම රිජුවම මෙතන්ට බලපානවා අනිත්‍යක තමයි නොයෙකුත් විදේශික පුද්ගලයෝ ලංකාවට ඇවිල්ලා ලංකාවේ නීතිය පිළිපතින්නේ නැතුව මේ නොයෙකුත් සංචර්ක කර්මාන්තවල නියල්ලා ඉන්න මම මේ ටික දවසකට කලින්ගයා මිරිස්සේ හෝටලයකට අපි ගියහම එතන හිටියේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ එක්කනයි මේ ඇතුළට ගන්න. අශ ලේඩි කෙනෙක් හෙටියා. ග්‍යහම එතන රස්ට්‍රෝන්ට එක ශෙෆුත් පිටරට බාෙන්ඩත් පිටරට වේටරුත් පිටරට මේ ඔක්කොමලා පිටරට පුද්ගල ඉති මන්දන්න ඒකාට්්‍යය ලංකාවී නීතිවලට අනුවෝද මේ වැඩ කරන්න කියලා. ම අපි දන්නවා අපේ කාට්්‍යය පිට රටවල්වලට කියයාම ව පිසා කන්නත්තං වැඩ කරන්න බෑ හෙමනක් ඒ නීතිය අනිත රටවල්වලටත් තියෙන් ඩෝඩ අනිත්තක අප රටේ පුද්ගොලියෝ ටක්ස්කවනවාන ඒකටිය ටෙක්ස්කෙ වන්නොන් ඉතින් ඒනිසා මේක කාරණ දෙක ඉදි ඔය දෙක පටලවගන්න නරකයි හැබැයි ආණ්ඩුවට පුළුවන්වෙන් ඩෝනේ මේ පටලෝගන්න නැතුව මේ ප්‍රශ්ටර් දෙක වෙනම විසඳ. හරි අවසාන වසිංකයන්න තියනෙන අපේ රට ්‍රවල් ෝනිින්ක් මීට කල්ලු ඇවිල්ල තියනවා නමුත් එඒෙවුුණට විදේශිකෝ එන එහෙම මඩුවෙලා නෑ අපේ සංචාරක සීසන් එක මිරිස්සේ අප ස්තමාම දකුණේ දැන් ළඟති පටන්ගන්න ඉතින් එනිසා අපේ රටේ සංචාරකයන්ගේ ආරක්ෂාව එක පාරයි කැඩුනේ ඒ තමයි පාස්කෘතින ප්‍රහාරේදීට පස්සේ අපේ රටේ සියලු රාජයවලල් ම දේශපාලන පත්තන් ගන්නෑ මෙතන්දි. අපිට සංචාරය කර එන පුද්ගලයන්ගේ ආරක්ෂාවත හවුරු කරලා තියනවා අනිත්තක තමයි තවයිකක් කියන්න ඕනේ අපේ රටේ සංචාරකයට මොක්හරය බැද්දියකට පත්ව වනට පාරේ මෝටසයි කලේ හැ්පුුණනත් දහනමයි අනුව සංචාරකයෝ කියල බලන්න හොඳදේ අපි ඒ කට්ටියවත් වෙලාම ස්පල් රගෙන න හෝටල් ලින් වික්කඩුව පැත්තතිෙන් අනිත්තැන් වලින් හැම ැනීම සංචාරක විශාලර ප්‍රමාණයක් අපි අරගෙන ගිහිල්ලා තියෙන ඉතින්ගේ නිසා සංචාරකවට අපේ රට විවෘර්තයි අපේ රටේ තියෙන මේ දේවල් බලන්න එවා අගේ කරන්න අපේ රටේ සංචාර්ක කර්මාන්තය සහ ගමේ කඩේ වෙළඳ පොලේ යමක් වියදන් කරන්න සංචාරකවන්ට ආරාධනා කරනවා සංචාරකයන්ගේ ආරක්ෂාව බලාගන්න අපේ රටේ රජය බැදිිලා ඉවා කියලා කියන්න කැමති හාල් පොල්කයන් දෙකේකටයනවා දැන් ඔපතුම හල් ගැන කතා කරන්න පොල් ගැන කතා කරන්න තප න පොල් පේ කත හිතු නෑ පොල් ගැන කතා කරට මගේ ඇවත් පොල් ගැන මන් කතාර දැන්වවෙලා නෑ මොකද රිලෞ්ටික පොල්ටි කඩාගනක හිල්ලලා රි ඒකතම ඇත්ත කතාව පොල්වාන මිින් ඇවෝත් කියයි සියටසුව රිලවකනු. හරි ඒකට තම ප්‍රශ්නයයට විසඳමන්තිීලනෑ බලමකෝ දැන් මේ කටය මකොද කරන්න කියල හල් ප්‍රශ් දැන්ද කියවා. යට ම න්න්න මට පෙරලා ම දවන්ත ප්‍රහරයක් එක බूද්ධलेනි මल्ට බැල रोොට්ක මගේ පැත් हुවා ඒ රක වන්න है एक इसන එක මගේ පෞද්ගලි රහත්න්නෑ මම ජනताාව වෙනුවෙන් हाල් ප්‍රශ්නය ගැන අදත් ඉන්නවා හෙටाත් තින්නවා यह थीටिया පෙරदा थीටिया මේ ප්‍රශන සි කා මම මේක ඉන්නවා හරිකාටුවත් ම එහම बाයි වෙලා දुුවන්න ෑ අනිතක ම නවතත් අන්ු කුමාර ජනයපත්තුමාට කියනවා බතුවාද හෙට ලාපෘත්තියෙනවා ඒඒ අදායි කරපු මේ සමික්ෂණ වලින් මේ ගබඩාවල කොච්චර වීතියෙනවාද කියලා ද හෙට කියන්නේ එක තියෙන ඇත්තවශයෙන්ම ඔය එක ලොකු ගබඩාවක තියෙන වීටිකවත් දවස්තයකෙන් න්නම් ඇතවසම කනම් කරගන්න බෑ ඔොයි ටබේ හොමහතන්න බෑ ම ජනාධිපතුවරට නැවතත් කියන. ඕකට තියන සලූෂන එක මම කියලා තියෙනවා ඒ සලූෂන් එක තමයි ශක්තියේ කුඩා සහ මධ්‍යම සහල්මෝල් සපකාරය උබතුමාත් සම්පකාය ගැන කතා කරනවානේ. අපි සමගජන බලවයගේ සමාජ වෙළඳ පොල ආර්ථක ප්‍රතිපති කරමය තුල සම්පකාය ගැන ලොක විශ්වාසයක් තියන නිසා තමයි අප ප්‍රතිපාති ප්‍රකාශනයදී බලු පෙන්්ගේ සහල් සම්පකාරය ගැන කතාගර සහල් කතිපාතිකාරය බිඳට ආමිකර බෑ. කරන කළ තේරුන් සහල් කතිප්‍යාතිකාරය බිඳන්න වී අලේ මණ්ඩලටත් බෑ. ඒක බින්න පුලුවන් එකම ක්‍රමේ වෙළඳපොල තුළ පමණයි. වෙළඳපොල තුළ මේක බිඳන්න නං කුඩාහ මත්‍යයන් පරිමාණය සහල් මෝල් හිමියන්ට ඒ ශක්තිය ලබා දෙන්න ඕනේ. ඒකට තමයි ශක්ති ව්‍යාපාරය අපි පටන් ගත්ත. අන්ුොකුමාර් ජන සතුමාට ඔන්නම් ශක්ති නතුව ව නමත්දාගන්න ඒක නමට කිසි කැටලුවන්න හයි උත්තරේ තියෙන්නේ උත්තරේ තියන්නේ උත්තරේ තියන්නේ සහල් සම්පකාර ඒ සහල් මෝල් සම්පකාරයක් තුළ පමණයි පමණයි. කවද හරි කවුරු හරි ඒ උත්තරේ පිළිගත්තොත් එදාට මම සන්දෝස වෙනවා තැකතුමක් ව මේ අනුකුමර ජනපතුට සහි දෙනවා කියෙන මේ පශ්න ද තවමත් ස්ාවර ඒස්ථාවරය තමයිඉන්නේ මොකද අප අප අපි දැම් අපි චන්ද කරනකොට අපි කිව්වේ රටේ ලක්ෂ දෙසය විස්සක්කවා ජනතාව. මන්ත්‍රීවරුන්වා දෙසේ විසිපා. එයා ලක්ෂට එක්කෙනෙක් නියෝජනය වෙන් ඒ කාට්ටිය. සජබෙද නැත්තා මාලිමමා වෙද පොට් පේද කියන එකක ඇත්තවශෙන් අදාලවෙ න්නේනෑ අපි ජනතාවෙනුවෙන් පෙනී සිටින්නවා. එතකොට එතන්දි ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සහල් ප්‍රශ්නය සහල් ප්‍රශ්නය විසඳන්න ජනතා නියෝජිතුව ඒ එකතුවනවා කියන එක කිසිම වැරත්තක් මො දක් නනෑ ඉතින් අපි ජනාධපත්තුමාට විසඳම ඔවුන් තමයි විසඳම කිය කිව් ඇැබ විසඳම පෙන්නලා යෙනවා ඒ විසඳම පිළිගන්නවාන අපි ඕොන වෙලාක සූදානන් ඒක තවතුරටත් විග්‍රහ ජල්ලා අවශ්‍යසාහග ලබාද අනු තිසානාක ජනපතු මට කෝල්ලයක් පත් දුන්නන්න අනු දිසානය තනපම කෝල්ලක් දුන්න ම වත්සපක් ඒකර වෙන වැඩකට ඒකරේ දේශපාල වැඩ කරනෙම නමුත් නැදි තුමාට ඔන්නම් පෝල්ල එකක්ද මේ ප්‍රශසේට මොන වලස්ටකර කිසි ප්‍රස්ථයන්න